අයිබෝන් හරිත හරිතම කියන එන සියත ටීවී මධ්‍යහනුපත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනිය සිරස්තල වෙත බස්නාහිර පළාතට පැන වූ නිරෝධායන ඇඳිරි නීතිය හෙට සිට ඉවතට කොළඹ ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි कोविड मरण वैंडवीम समालोचने कल युतुई राज्य वैद्य निलधारिंगे संघ में अवधारणे कराए उसास पहले खड़ीम लकुनु लबादी में दी सिद्ध ऊ असाधारण गन दिमापियान गिन चोदना प्रथमें देशीय पुआत मेरठ कोविड 19 वायरस या असाधने ऊ नवरोगीन हारसे हाथलिस नवदिन को पिलिबंदव ये दिन वार्ताओना इन पुद्गलीन हारसे हाथलिस पस दिन को मिनुन कोडहा पहलिये गुड़ कोविड पकुटा आयात बवाई राज्य प्रवृत्ति देवा अर्थमें त्वरित निवेदने कले පවතින COVID-19 වසංගත තත්ත්වයේ හැමේ බස්නාහිර පළාතෙන් ආසාදිතින් විශාල ප්‍රමාණයක් වාර්තා වීමත් සමග පසුකියදා බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. ඒ අනුව මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක සියලුම ප්‍රදේශවල එම නිරෝධායන ඇඳිරි නීතිය හෙට උදෑසන 5ට ඉවත් කරනු ලබන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කෙසේ වෙතත් දිවයිනේ දිස්ත්‍රික්ක 5කට අයත් ප්‍රදේශ කිහිපයක් තවදුරටත් නැවත දෙනුම් දෙන තුරු හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කරනු ලබන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අයත් මට්ටක්කුලිය, මෝදර, බ්ලූ මැන්ඩල්, කොටහේන ග්‍රෑන්ඩ් පාස්, වෙරළපඩ පොලිස් වසම, ආදුරුප වීදිය මාලිකාවත්ත, දෙමිටකොඩ වැල්ලම්පිටිය බොරල්ලහා, කෙසල්වත්ත යන පොලිස් වසම් හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර තිබෙනවා. එසේම ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව වත්තල, පෑලියගොඩ, කඩවත, රාගම, මීගමුව, පමුණුව, ජායල සහ සපුකස්කන්ද යන පොලිස් වසම් සහ කළුතර දිස්ත්‍රික්කයට අදාළව හොරණ, ඉංගිරිය වැකඩ බටහිර ග්‍රාම නිලධාරිය වසම කුරුණෑගල දිස්ත්‍රික්කයට අදාළව කුරුණෑගල නගර සීමාව කුලියාපිටිය පොලිස් වසම හා කෑගල දිස්ත්‍රික්කයට අදාළව මාවනැල්ල පොලිස් වසම රුවන්වැල්ල පොලිස් වසම තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. එසේම මෙත්සඳ සෙවණ, මිහිජය සෙවණ, මෝතර රන්මිණි සෙවණ, සිරිසඳ උයන දෙමිටකොඩ, මාලිගාවත්ත NHS නිවාස සංකීර්ණයේ ආදී නිවාස සංකීර්ණයන්හි ජීවත් වන ජනතාව නිවාස ඒකක අතර හෝ ගමන් කිරීමෙන් වැළකී සංචරණ අවම කරමින් සිය නිවෙස් තුලම රැඳී සිටින ලෙස දන්වා සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ. තවත් පොලිස් බල ප්‍රදේශයේ කිපයකට පනවා තිබුණා. මෙසේ පනවන ලද නිරෝධායන ඇඳිරි නීතිය හෙට දින උදෑසන 5ට අවසන් වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් කොවිඩ් ආසාදිතින්ගේ තත්ත්වය ව්‍යාප්තිය ගැන සලකා බලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශය මත එසේ ඇඳිරි නීතිය ඉවත්වත් ලංකාවේ පොලිස් බල ප්‍රදේශ 25ක් හුදෙකලා කර පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. මෙම හුදෙකලා කරන ලද ප්‍රදේශ වලින් පිටතට පැමිණීමට එවැගේ මේ ප්‍රදේශ වලට ඇතුළු වීමට යම් කිසියෙකුට අවස්ථාව ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් හදිස්සි අවශ්‍ය කටයුත්තක් සඳහා අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරි, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් අයගේ නිර්දේශ මත අවශ්‍යතාවය අනුව යම් කටයුතු කර ගැනීම හැකියාව තිබෙනවා. මේ අතර පවත්නා තත්ත්වයේ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පළකලේ මෙවන් අදහසක්. මේ විවෘත වෙන අවස්ථාවේදීත් යම් කිසි විදියකින් සමහර විට ඔබ රෝග ලක්ෂණ රහිතව COVID-19 ආසාදිතෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ සමාජයට එනකොට ඔබට සමාජයේදී මුණ ගැහෙන ආගන්තුකයා සමහර විට COVID-19 ආසාදිතෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සමාජය විවෘත වෙනකොට හිට ඇඳිරි නීතිය ලිහිල් කරලා ඔබට කරන්න විශාල වගකීමක් තියෙනවා. වැදගත්ම දේ තමයි ඇඳිරි නීතිය ඇතුවා හෝ නැතුවා හෝ සමාජයට පැමිණීමෙන් වළකින්න පුළුවන් නම් සමාජයට පැමිණෙන්නේ නැතුව ගෙදරටම වෙලා ඉන්න එක ඉතාමත්ම වැදගත්. එවගේම අපි දන්නවා COVID-19 රෝගේ වැළඳුනහම ඒ උත්සන්න වෙන්න පුළුවන් ඒ වගේම මරණයෙන් කෙලවර වෙන්න පුළුවන් විශේෂයෙන්ම වැඩිහිටිය අය ඒ වගේම නොඑක් විදිහේ නිදංගත රෝග තියෙන අය ඒ නිසා ඒ වගේ අය තමුන්ගේ නිවසට වෙලා ඉන්න එක ගොඩාක් වැදගත් වෙනවා යම්කිසි හේතුවක් නිසා ඔබට සමාජයට එන්න අවශ්‍ය නම්
ගෙදරින් එක්කෙනෙක් විතරක් එන්න ඇවිල්ලා ඒ කටයුත්ත කරගන්න ඒ එනකොට හොඳට ආසය සහ කට වැහෙන විදිහට මුඛාවරණයක් පළඳින්න ඒ මුඛාවරණය දිගින් දිගටම පැළඳගෙන සිටිය යුතුයි ඒ වගේම ගෙදරින් එළියට එනකොට සබන්දාලා අත සෝදලා පිරිසුදු වෙලා එන්න ඕන යම්කිසි තන ස්ථානයකට ගියාම එතනට ඇතුල් වෙනකොට වගේම පිට වෙනකොටත් අත හොඳට සබන්දාලා හොදන්න ඕන ඒ වගේම නැවත ගෙදර යනකොටත් අත සබන්දාලා හොදලා තමයි ගෙදරට ඇතුල් වෙන්න ඕන මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනයේ වූ පුද්ගලයන් 449 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා ඉන් පුද්ගලයන් 445 දෙනෙකු මිනුන් කොට හා පෑලියකට කොවිඩ් පොකුරේ ආශෘතීන් වන අතර ඉතිරි පුද්ගලයන් සියු දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ ඒ අනුව මිනුවන් කොට හා පෑලියකට කොවිඩ් පොකුරට අදාළ සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාවද 9941 දක්වා ඉහළ ගොස් තිබෙනවා කෑගල්ල සිට කොළඹ දක්වා පොලිස් නිලධාරීන් ප්‍රවාහනය කළ බස් රථයක ගමන් ගත් පොලිස් නිලධාරියෙකු කොවිඩ් 19 වෛරස් ආසාදිතයෙකු ලෙස තහවුරු වීමෙන් අනතුරුව ඔහුගේ ආශෘතීන් ලෙස හඳුනාගත් පොලිස් නිලධාරීන් 120 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා රත්නපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. අදාළ පුද්ගලයා කොළඹ පෞද්ගලික බැංකුවක සේවකයෙකු වන අතර ඔහු ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් අනතුරුව පවුල් 18කට අයත් සමාජිකයින් 24 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. ගම්පහ ප්‍රදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා මෙලෙස අදහස් පළ කළා. අද දවසේ අපි මේ ගම්පහ ප්‍රදේශයේ පරික්ෂා කරලා බැලුවේ මේ සෑම නිවසකම ඒ ඉන්න පළමු දෙවෙනි හා තුන්වෙනි පෙළ ආශ්‍රිතයන්ට අවශ්‍ය කරන උපදෙස් ලබා දීලා තියෙනවා. කිසිම විහාවක නොයා මේ දවස් ටිකේ නිවසටම වෙලා ඉන්න කියන කාරණාව. ඒ වගේම මම අද පරික්ෂා කරලා බැලුවේ ඔවුන්ගේ අවට පදිංචිකරුවන්ටත් ඒ පණිවිඩය ගිහින් තියෙනවා. ඒ ආයත මේ ආයත සමග කිසිම සම්බන්ධතාවයක් නොපවත්වා මේ දින කිහිපය තුළ ගත කිරීම වැදගත්කම. ඒ වගේම මේ ආයත අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ග්‍රාම නිලධාරී මහතුරුන්ගේ මාර්ගයෙන් රජය විසින් ලබා දෙන රුපියල් 10000 බඩු මල්ල පවතින කොවිඩ් 19 වෛරස් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද මෙලෙස අදහස් පළ කළා. අපි දැක්කා මාස 9ක් තුලම මරණ 13ක් වාර්තා වෙනකොට පහුගිය සති 3ේදී විතරක්. ඒ කියන්නේ දින 21ට මරණ 21යි. ඒක ඉතාම බැරෑරුම් තත්ත්වයක් රටක් විදිහට අර අපි ඉස්සෙල්ලා කියපු විදිහටම මරණ ගාන ගැන වැඩියෙන් කතා කරන්න වෙන කාලයක් නුදුරු අනාගතයේදී එන්න පුළුවන් මේ තත්ත්වය දිගින් දිගටම ගියොත්. මේ වෛරසය ඇති වෙලා තියෙන වෙනසත් එක්ක මේ තත්ත්වය සම්බන්ධ ජනතාව හරියට ක්‍රියාත්මක නොවුනොත් එහෙම රෝග ව්‍යාප්තිය වගේ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් වැඩිපුර අපිට කතා කරන්න සිද්ධ වෙන නිසා තමයි රජවෙන්දාරින් සංගීත තමයි මුලින්ම යෝජනා කළේ දැන් දවස් 3කට විතර ඉස්සෙල්ලා මේ මරණ සමාලෝචනයක් සිදු කළ යුතුයි මේ එක් එක් මරණේ වෙන වෙනම දැන් ඊයේ දවස් වලත් මරණ දෙකක් ගෙවල් වල සිදුවීමේ තත්ත්වය යටතේ අපි මේ ගෙවල් වල මරණ සිදුවෙන එක වළක්වන්න සමස්තයක් විදිහට රටේ මරණ ගාන ඉදිරි කාලය තුල අඩු කරගන්න අපිට මොනවද ගත හැකි ක්‍රියාමාර්ග තවත් මරණයක් මේ විදිහට සිද්ධ නොවෙන්න අපිට වළක්වා ගත හැකි මරණද මේවා එහෙම නැත්නම් වළක්වා ගන්න බැරි මොන සාධකද තිබුණේ ඒව සඳහා අපි ක්‍රියාත්මක වෙන්න ඕන ආකාරය මොනවද වෙනත් රෝගාබාධ තිබිච්ච සියලු දෙනාද මැරුණේ එයාගේ වයස්කාණ්ඩත් එක්ක කොහොමද මරණ වළක්වන්නේ අපි කටයුතු කළ යුත්තේ. ඒතර ඒ ඇයිට අවදානම කොහෙන්ද ආවේ? මරණ අතර එකිනෙකට සම්බන්ධයක් තියෙනවද? පෑලියගොඩ මිනුවන්ගොඩ පොකුරත් එක්ක ඍජු සම්බන්ධයක් මේ මරණවල තියෙනවද? මේ එකක්වත් මේ දක්වා පැහැදිලි වෙලා නැහැ. ඒ නිසා මරණ සමාලෝචනය අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි ඉතාම ඕනෑකමින් කියනවා එළමන සතිය වෙනකොට මේකට අවශ්‍ය කරන යාන්ත්‍රණය හදන්න. මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩේම් ලකුණු හරහා නව නිර්දේශයෙන් පෙනී සිටි සිසුන් දැඩි අසාධාරණයකට ලක් වී ඇති බව 2019 උසස් පෙළ විභාගයෙන් වෛද්‍ය විද්‍යාලයට නොතේරුණු දරුවන්ගේ දෙමාපිය සංසදයේ පවසනවා. ඒ මාතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී 2019-2020 අධ්‍යයන වර්ෂය ගත්තාම විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩයිම් ලකුණු වලින් නව නිර්දේශයේ දරුවන්ට විශාල අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. මේ වෙනස වෛද්‍ය විද්‍යාල සිසුන් තෝරා ගැනීමේදී පැහැදිලිවම දක්නට ලැබෙනවා. වෛද්‍ය විද්‍යාල වලට නව නිර්දේශ සිසුන් ඇතුළත් කරගැනීමේ ක්‍රමවේදයේ පවතින මේ අසාධාරණත්වය සමස්ත සමාජයටම පෙනී යද්දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ බලධාරීන්ට
මේ ක්‍රමවේදය සාධාරණ ලෙස පෙනී යාම කනගාටුවට කරුණ මේ උපරිම මද්දන්න විජ්ජාව පෙන්වීම නවත්තලා නවනිදේශ සිසුන් වෛද්‍ය විද්‍යාලයට උපරිම ඉසඩ්කෝ ප්‍රතිශත වලින් බඳවා ගන්නා ලෙස 2019 වසරේ නවනිදේශයේ සිසුන් 173781ක් පෙනී සිටලා තියෙනවා පැරණි නිර්දේශයෙන් සිසුන් 61769ක් පෙනී සිටලා තියෙනවා ඒ ප්‍රතිශතය ලෙස ගත්තොත් නවනිදේශයේ සිසුන් 74යි පැරණි නිර්දේශ සිසුන් 126යි නමුත් වෛද්‍ය විද්‍යාලයට තෝරා ගැනීමේදී කඩයම් ලකුණු නිකුත් කිරීමේදී අවස්ථාව ලබා දීලා තියෙන්නේ නවනිදේශ සිසුන්ට 126ක් ලෙසත් පැරණි නිර්දේශ සිසුන්ට 76ක් ලෙස ඒ කියන්නේ පෙනී සිටීමේ සිසුන්ගේ සංඛ්‍යාවට විරුද්ධ වෙන ලෙස තමයි අවස්ථාව ලබා දීලා තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමනි අගමැතිතුමනි අධ්‍යාපන අමාත්‍යතුමා ඇතුළු සියලු බලධාරීන්ගෙන් මේ අසාධාරණයට ඉතාමත් කඩිනමින් විසඳුමක් අවශ්‍යයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කළ රැපිඩ් පරීක්ෂණ කට්ටල ඉදිරි සති කිහිපය තුළ මෙරටට ගෙන්වා පරීක්ෂණ සිදු කිරීම සඳහා භාවිතා කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා සමුත්තේකම මූලික රෝහලේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා සෞඛ්‍ය අමාත්‍යංශයේ විසින් ලබා දුන් ජංගම ශ්වසන උපකරණයක් තමුත්තේ ගම මූලික රෝහලට ලබා දීම රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා ඇත්තටම අපි දන්නවා ලෝ පුරාම දෙවනි රැල්ල ශීඝ්‍ර විදිහට නැගීගෙන එනවා අපිට ලංකාවට විතරක් එකකින් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ ශ්‍රී ලංකාව තුලත් ඉහළ රෝගීන් ප්‍රමාණයක් දෛනිකව වාර්තා වෙනවා ඉතින් මේ හැමුවේ අපට කියන්න බෑ සම්පූර්ණ වශයෙන් පාලනය කරලා තියෙනවා කියලා නමුත් රටක් හැටියට මේ වසංගතය පාලනය කිරීම සඳහා ගන්න පුළුවන් හැම පියවරක්ම අපි අරන් තියෙනවා ඒ සඳහා ජනතාවගේ සහයත් අපි බලාපොරොත්තු වෙනවා මොකද ඉදිරි කාලයේදී දින දෙකකින් තුනකින් මේක ඉවර වෙයි කියන අපේක්ෂාවක් අපේ නැහැ ලෝකේ පුරාම තත්ත්වය බැලුවත් තව මාස කිහිපයක් මේ තත්ත්වය පවතින්න පුළුවන් ඒක නිසා අප සාමූහිකව වගකීම් සහගතව කටයුතු කරන්න ඕන මේ වසංගතයට මුහුණ දීම සඳහා ඇත්තටම දැනට කොරෝනා රෝගීන් හඳුනා ගැනීම සඳහා යොදා ගැනීමේ PCR පරීක්ෂණය ඒ සඳහා ගතවන කාලය වැඩි නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ කරලා තියෙනවා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් එක ආයතනයක් පමණයි ලෝකේ මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක නිෂ්පාදනය කිරීම සඳහා ඉදිරිපත් වෙලා තියෙන කටයුතු සිදු කරන්නේ ඉතින් අප මැදිහත් වෙලා රටක් හැටියට මේ තාක්ෂණයේ ඉක්මනින්ම යොදා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරා ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා අපිට පරිත්‍යාගයක් ලෙස ලැබෙන රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටලය අපි බලාපොරොත්තු වෙනවා ඉරිදා දිනේ රාත්‍රියේ ලංකාවට ළඟා වෙයි කියලා ඒ අනුව ලබන සතිය ඇතුළත ඒක පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයකට පත් කරන්නයි අපි බලාපොරොත්තු රජයේ මේ මාස තුල විවිධ සැපරුම් උත්සව පැවැත්වීමේ අරමුණින් රට විවෘත කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසනවා ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී දැන් ඔවුන්ගේ ජයග්‍රහණ සියල්ල අවසන් ජනාධිපති වෙන ජයග්‍රහණය කළා මහමැති වෙන ජයග්‍රහණය කළා 27 සංශෝධන සම්මත කරගත්තා මේ නොවැම්බර් මාසේ 17 වෙනිදා ජනාධිපතිවරයා පත් වෙලා අවුරුද්දයි ඒ වගේම වර්තමාන අග්‍රාමාත්‍යතුමාට වසර 75ක් පිරෙනවා මේ නොවැම්බර් මාසෙට ඒ වගේම ඔවුන්ගේ පක්ෂයේ 4 වෙනි සංවත්සරය සමරන්න ඕනේ මේ සියල්ලම සමරන්න තමා මේ රට විවෘත කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන්න කනගාටුයි අපේ රටේ අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කය ලංකාවේ රෝහල් අතරින් 3 වෙනි ස්ථානයේ තියෙන රෝහලේ PCR පරීක්ෂණ යන්ත්‍රයක් නැහැ අද වෙද්දි කොවිඩ් අරමුදලට බිලියන 1.37ක් මුදලක් තියෙනවා මිලියන 1370ක මුදලක් දැන් ලැබිලා තියෙනවා මේකෙන් වියදම් කරලා තියෙන්නේ මිලියන 300 කෝටි 30යි කෝටි 137ක් කෝටි 140කට ආසන මුදලක් තියෙද්දි කෝටි 30යි වියදම් කරලා තියෙන්නේ. එයි ඒ වගේන් අපිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහලට PCR යන්ත්‍රයක් අරන් දෙන්න බැයිද? මේවැනි රාශියක් ප්‍රශ්න තියෙද්දි ඇමති මණ්ඩලයේ ඇමතිවරු 3-4 දෙනෙක් මුට්ටි උස්සගෙන ගිහිල්ලා ගම් වලට අතහරින තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ජනතාවට බොරු කියමින් බලයට පත් වෙတဲ့ රජය ජනතාවට මිත්‍යා මත පතුරමින් බලය පතුරව ගන්න හදනවා. අපි හිතනවා දැන් අපිට හිතන්න සිද්ධ වෙනවා 27 සංශෝධනයේ ගෙද්දි ජනාධිපති කාර්යාලයත් අගමැති කාර්යාලයත් විගණනෙන් අයින් කරන්න ඕන තීන්දුව කරලා තිබුණේ අර කොවිඩ් අරමුදලේ මුදල් Tamanට ඕන විදිහට වේදම් කරන්න සහ ඔවුන්ට ලැබෙන ආධාර Tamanට ඕන විදිහට වේදම් කරන්නද කියලා. හැබැයි විපක්ෂයේ අරගලය මත ගරුත ස්වාමීන් වහන්සේලාගේ අරගලය මත 27 සංශෝධනයේදී විගණනය ඔවුන්ට ඒක ඉවත් කරන්න බැරි වුණා. ඒ නිසා ජනාධිපති පත්වලා වසරයි ජනාධිපති පෙන්ලා තියෙනවා ඔහුට මේ රට පාලනය කරන්න අසමත් කියලා. ඒ
එක් සමකින් මධ්‍යහන පුවත් විකාශය මින්නිමාවට පත් වෙනවා. තවත් පුවත් සඳහා පිවිසෙන්න www.siyathanews.lk කේ අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමු වමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.